Hi everyone, welcome to my YouTube channel. ඔන්න අද මම ඔයගලන්ව හම්බ වෙන්න අලුත් වීඩියෝ එකක් අරන් එනවා. මගේ Christmas shopping වලදී එකතු කරගත්ත බඩු මොනවද කියලා පෙන්නන්න. ඉතින් මේ තියෙන්නේ shopping ගිහිල්ලා අරගත්ත බඩු. මම හිතුවේ මම ටිකක් ගන්නවා කියලා හැබැයි ඇත්තටම බලාගෙන යද්දී ටිකකට වඩා පොඩ්ඩක් අරගෙන තියනවා වගේනේ. ඉතින් ඔයගලන්ට මම කලින් වීඩියෝ වලත් කියලා තිනානේ මේ ගෙදරට මම ඇවිල්ලා ටිකක් දැන් අවුරුදු දෙකක් තුනක් වගේ වෙනවා. ඉතින් ලාස්ට් ඉයර් තමයි ෆස්ට් ටයිම් මම හරියට ක්‍රිස්මස් කියලා මේ ගෙදර පටන් ගත්තේ. ඉතින් එහෙම කියලා මම ගොඩක් බඩු මම අරගෙන තිබෙන හැ ක්‍රිස්මස් ගහක් ගත්තා. තව ඩෙකොරේට් කරන්න බෝබල්ස් අරගත්තා ලාස්ට් ඉයර් එකේ. ඒක පින්ක්, ඩස්ටි ගෝල්ඩ් ඇන් ගෝල්ඩ් වයිට් වගේ කලර්ස් තමයි ගිය අවුරුද්දේ අරගත්තේ. ඒකට මේ සැරේ මම චුට්ටක් ගෝල්ඩ් ඇන් රෙඩ් කියන කලර්ස් වලට යන්න තමයි හිතන් ඉන්නේ. ඉතින් ගෝල්ඩ් කලර් එකෙන් නම් මට ගොඩක්ම ජාති හොයා ගන්න බැරි වුණා. ඒත් රෙඩ් කලර් එකට හරියන ඒවා සාමාන්‍යයෙන් ටිකක් මට හොයා ගන්න පුළුවන් වුණා. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයගලන්ට පෙන්නන්නේ මම අරගත්ත ඒවා මම ඉස්සෙල්ලා කිව්වා වගේ. ඉතින් මම ඔයගලන්ට 1x1 මේ ගත්තු දේවල් ගැන පොඩි විස්තරයක් කරන්න. ඉතින් අපි මෙතනින් පටන් ගමු. මේ බෝබල්ස් ඔගලා මගේ කලින් වීඩියෝ එක දැක්කනම් දකින්න ඇති. මේවා මම කේමාර්ට් එකෙන් තමයි අරගත්තේ. ඉතින් මගේ කලර් තීම් එකට මැච් වෙන විදිහේ ඒවා තමයි මේ. එතනින් ගියාම ඊට වඩා චුට්ට පොඩි විදිහේ බෝබල්ස් තියෙනවා මේකේ. මෙන්න මේක මම අරගත්ත $2 shop එකකින්. මොකද මේ සමහර කලාට මේ වගේ හොක්ස් ඕන වෙනවා. ඔයාලා මොන හරි දොරක ඩෙකරේෂන් එකක් වගේ දෙයක් එල්ලනවා නම් හරි ග්ලාස් එකක වගේ. ඉතින් මම ඒක ඕන වෙයි කියලා අරගත්තා. මේක මට ඇත්තටම මේ අවුරුද්දට උමනා වෙන්නේ නැහැ. නෙක්ස්ට් ඉයර් එකේ මම හිතුවා මේ ආර්ට් ඇන්ඩ් ක්‍රාෆ්ට් වැඩක් කරන්න. මේ විදිහට හදලා ක්‍රිස්මස් ඩෙකරේෂන් එකක් එල්ලන්න මම ට්‍රයි කරන. ඉතින් ඒක හින්දා මම මේ සැරේ මේක ගත්තා. ලැබුණා අනුතර මට ගන්න උමනා වෙයි කියලා හිතලා. මෙන්න මේ රතුපාට බෝස් මට ගන්න පුළුවන් වුණා. ඒත් එක්කම රත්තරන් පාටට හුරු වේවත්. රයිට්. එතකොට එතනින් ගියාම ප්ලේස් මැට්ස් මන් ජාති දෙකක් ගත්තා. මට හිතාගන්න බැන මොකද මම ගන්න ඕනි කියලා. මට ඉතින් ගන්න එකක් අවශ්‍ය නැත්තම් මේවා මට පාවිච්චි කරන්න මට අපහු රිටර්න් කරන්න පුළුවන්. හැබැයි මම මේ දෙක අරගත්තේ $2 shop එකකින්. මේක නම් ගොඩාක් ගෝල්ඩ් තීම් එකට යනවා. ඒත් එක්කම මේකත් රෙඩ් තීම් නිසා අපේ තීම් එකට යනවා. එතනින් ගියාම මම අරගත්තා මෙන්න මේ විදිහට මේවට කියන්නේ හෑන්ඩ් පේපර් ටවර්ස්. එතකොට මේක මං ගත්තේ කේමාර්ට් එකෙන්. මේවා පොඩි ලයිට්ස් පත්තු වෙනවා. මේක බිත්තියට වින්ඩෝ එකකට ග්ලාස් වගේ එකකට තමයි ගහන්න තියෙන්නේ. මේකෙන් මං 6ක් අරගත්තා. මෙන්න මේ රතුපාටට බෝල බෝල මේ තියෙන චුටි චුටි අන්නේ ගස් දෙක. මේ මේක මම කේ මාට් එකෙන් ගත්තේ මිනි බෙරි ප්ලාන්ට්. මේ ප්ලාන්ට්ස් දෙක මම අරගත්තා. මේකත් මම ගත්තේ කේ මාට් එකෙන් $5. මේ ක්‍රිස්මස් කියලා ගහලා තියෙන්නේ. මේක මම ගොඩක් කලකට උඩ තට්ටුවට තමයි පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නේ. වින්ඩෝ එකේ ගහන්න. එතකොට අවුට්සයිඩ් කට්ටියට පේනවා. මේකත් එහෙමයි වින්ඩෝ එකේ ගහන්න හිතාගෙන ඉන්නේ. මේ තියෙන්නේ ක්‍රිස්මස් ගහේ එල්ලන්න පුළුවන් වෙන විදිහේ ඩෙකොරේෂන්ස්. මේක ගත්තෙත් මම කේමාට් එකින්. එතනින් ගියාම මේ ඕනමෙන්ට්ස් මේ තියෙන ඒවා මං ගත්තේ ලව් හාර්ට්ස් වගේ ටාගට් එකින්. ඒගොල්ලන් ඩිස්කවුන්ට් එකකුත් දාලා තිබ්බා මේවට.
මට මම හිතන්නේ ඩොලර් 3ක් වගේ ප්‍රයිස් කරලා තිබ්බේ 5කට වගේ මට මතක හැටියට 5කට නෙමෙයි 8කට වගේ නමුත් 3කට වගේ ගන්න පුළුවන් වුණා එතකොට මේ දේවල් මෙන්න මේ ක්‍රිස්මස් ගහේ හැඩයට තියෙන මේක මේ ඕනමන්ට් එක කේමාට් එකකින් මම අරගත්තේ මෙතන තියෙනවා මම හිතන්නේ 10ක් විතර ඒ පැටර්න් එකකින් ඊට පස්සේ මෙන්න මේ ලව් හාර්ට් එකේ පැටර්න් එකට තියෙන ඒවත් කේමාට් එකකින් ගත්තේ මෙතන තියෙනවා 10ක් වගේ ඉතින් මේන් එකක් ඩොලර් 2ක් වගේ වුණා මෙන්න මේ color changing glitter candle එක එයින් දෙකක් ගත්තා මේසෙට තියන්න ඕනි කියලා මට ෂුවර් නැහැ මේක පාවිච්චි වෙයිද නැද්ද කියලා මොකද මේසෙට තව කිහිපයක් දේවල් මම අරගත්ත බඩු වැඩි වගේ කියලා හිතුණොත් මම මේක අයින් කරලා තියනවා මට රිටර්න් කරන්න හරි පුළුවන් ඔල්රෙඩි මගේ ඩයිනින් ටේබල් එකේ තියෙනවා කැන්ඩල්ස් වගේක් අපි බලමුකො කොහොමද ඒක සෙට් කරාම කියලා ඉතින් මෙතන තියෙන මේ බල්බ්ස් බල්බ් වැලවල් වැලවල් අවුට්ඩෝර් එකට සෙට් කරන්න කියලා ගත්තේ ඒ විතරක් නෙමෙයි අපේ ස්ටයාකේස් එකේ අන ඒ හෑන්ඩල් හෑන්ඩ් එක අතින් අල්ලන පාට් එක තියෙනවනේ ස්ටයාකේස් එක යන්නේ ඒ කැලේ දාන්න කියලා හිතාගෙන ඉන්නවා බලමු ටූ මච් වගේ කියලා හිතනොත් මම ඇත්තට දාන්නේ නැහැ නමුත් මේ වගේ දේවල් මට නෙක්ස්ට් ටේබල්ට හරි පාවිච්චි කරන්න පුළුවන් මේක මම අරගත්තේ අපේ චුටි කියන්ට මම හිතන්නේ නෑ මෙයා මේක දාහිද කියලා ටිකක් මම ඩවුට් කරනවා ඒක හැට්ස් නම් එයාට දාලා පුරුදුයි නමුත් සංග්ලාසස් එච්චර යාට ෆැමිලිය නැහැ ඉතින් ට්‍රයි කරලා බලමු හරිම කියුට් එකනේ මේ තියන්නේ අපි දැන් නිවියක එනවනේ එදාට මේව පත්තු කරන්න ඕනේ කියලා හිතුවා අපේ කසින්ස්ලා ඉන්නවා ඒගොල්ලන්ගේ බබෙක් ඉන්නවා ස්පාකල්ස් මේක පාවිච්චි කරන්න කියලා මම හිතා ඉන්නවා පරිස්සමර කරන්න ඕනේ කියන පොඩි ළමයි එක කරනකොට right මෙතනින් ගියාම අපේ ගෙදර මේසරේ ටිකක් තීම් එක එල්ෆ්ස් ලාගේ තීම් එකට හුරුයි ඉතින් මම ඒකින්ද මේන් දෙකක් අරගත්තා මට හිතයි මේ තියෙන්නේ ටින්සල්ස් එතකොට ටින්සල්ස් එකක් ඩොලර් 2ක් විතර වෙනවා gold කිව්වට මේක ටිකක් shiny gold එකක් වෙනවා ඒක ගත්තා red color එකකින් ගත්තා මෙතනින් ගියාම ටින්සල්ස් මේ දෙකත් මම ගත්තේ කේමාට් මේ ටික ඔක්කොම කේමාට් ගත්තේ මේකට මේ ටික ඩොලර් 2යි මේකට ඩොලර් 5ක් වෙනවා මේ දෙක මම අරගත්තේ දෙකක් මේ තුනක් විතර තියෙනවා ඒ ටික මම අරගත්තේ ටාගට් එකෙන් මේකත් පහතෙන් ඩොලර් 5ක් each රීසන් එකයි මම මේ දෙකෙම එකම කලර් එක ගත්තේ මොකද මම පර්සනලි කැමති නැහැ මේ වගේ මේ ස්ටාර්ස් තියෙන වට එකේ. ඊගෙන මම ප්ලේන් කලර් එකක් බැලුවට තිබ්බේ නැහැ මේක විතරයි ප්ලේන් ගන්න පුළුවන්. ඉතින් මම දාලා පොඩ්ඩක් සෙට් වෙලා එනකොට තේරෙනවානේ හොඳද නැද්ද කියලා. ඉතින් අනවශ්‍ය දෙයක් තිබ්බොත් මම ඒක රිටර්න් කරනවා කියලා හිතාගෙන තමයි අරගත්තේ. right එතනින් ගියාම මෙතන තායතව චෙරි ස්ටික්ස් වගේ තියෙනවා මේක මම අරගත්තේ ටේබල් එකට හෝ වාසයකට පාවිච්චි කරනවා කියලා හිතලා මං චුටි පුතාට ගත්තා වේස් මයි සෙන්ටර් කියලා ටච් ඇන් ෆීල් පේජස් තියෙන බුක් එකක් මේක මම අරගන්න හේතු උනේ මේ දවස් ටිකේ මෙයා සෙන්ටර් දැකලා ඉතින් ටිකක් ඔබ්සෙස් එකත් එක්ක එයා සෙන්ටර් කිව්වම අඳුරනවා ඉතින් මේකේ මං හිතනවා එයාගේ ඉන්ට්‍රෙස්ට් එක තව එක්ස්ටෙන්ඩ් වෙන්න එයාට සැන්ට ගැන තියෙන අදහස තව වැඩි වෙන්න සහයා ගැන දැනගන්න එහෙම නැත්නම් ක්‍රිස්මස් ගැන දැනගන්න එවාගේ දෙයකට මේ වගේ ස්ටෝරි බුක් එක ටච් ඇන් ෆීල් කියන එක මේ දවස්වල එයා තාම පොඩි නිසා එයාට සෙන්සරි ඒවා ගොඩක් සූටබල් වෙනවා ලස්සන ස්ටෝරි බුක් එක ගොඩක් ඒජ් ඇප්‍රොප්‍රියේට් වෙනවා එයාට තම 10 මන්ත්ස් එන හින්දා ඉතින් ඕ මේක ගත්තේ අපේ චුටි පුතාට කියන්ට එතනින් ගියාම මම මෙන්න මේවා අරගත්තේ
අපේ ස්ටෙයා කේස් එකට දානවා කියලා හිතලා බලන්න ඕනේ කොයි විදිහට එයිද කියලා මැච් වෙන විදිහකට ඩෙකරේට් කරලා ගන්න හිතා වෙනවා. ඒත් මේකත් මම දොරක එල්ලනවා එහෙම කියලා හිතාගෙන ගත්තා. එහෙම නැත්නම් ටේබල් එකේ තියන්න පුළුවන්. මේක නම් වෙලා තියෙන ඩොලර් 4ක් වගේ. මේවත් මට ඉන්ඩිවිජුවල් ප්‍රයිස් එක නම් මට එච්චර මතක නැහැ. ඒත් මට ඕන බඩු ටික මම දෙකටම අරගෙන ගිහිල්ලා කැෂ් එකට අරන් ගියා. මේක නම් මම ගත්තේ අර අනිත් ඩොලර් ෂොප් එකේ. මම හිතන්නේ $2 අතර වුණා මේකත්. Each piece. එතනින් ගියාම මෙන්න මේක ක්‍රිස්මස් පැන්ටින් එක. මේකත් මම 10යිද කියලා මට ෂුවර් නැහැ. නමුත් මම අරගත්තා. මොකද මුලදී මට අර ලයිට් එක තිබිච්ච ක්‍රිස්මස් කියලා ගහලා තිබිච්ච එක ලැබිලා තිබෙන්නේ නැහැ. ඒක හින්දා මම මේක ගත්තා. ෆ්‍රන්ට් වින්ඩෝ එකේ ඉල්ලනවා කියලා හිතලා. අපි බලමුකෝ සමහරක් විට මට මේකේ පාවිච්චි කරන්න පුළුවන්. මොකද මම දැක්ක සමහර ක්‍රිස්මස් ගස්වල කට්ටිය මේක ගහ වටේට ඉල්ලලා තියෙනවා. ඉතින් මට මේ අවුරුද්ද පාවිච්චි කරන්න බැන්නත් ලබන අවුරුද්ද හැර මට ඒක පාවිච්චි කරන්න පුළුවන් කමක් තියෙවි. මේක වුණා $5. එතනින් ගියාම රයිට් මේ පැත්තෙන් ඔප්ස් මෙන්න මේ ආයිටම් එක මේ තියෙන්නේ. මේක වුණා $9. මේක මේ බැටරි වලින් ඔපරේට් වෙන්නේ. ලයිට් එකක් යනවා ඇතුලේ පොඩි. මම මේක අපේ ෆ්‍රන්ට් එතන වින්ඩෝ එකේ ඉල්ලන්න කියලා හිතන් ඉන්නේ. මේ ක්‍රිස්මස් තීම් එකටම හරින සැන්ටයි පිනිමෝයි රෙන්ඩියස්ලා දෙන්න ඉන්න. ඊට පස්සේ කැන්ඩල් එකක් තියෙන එකක් තියෙනවා. ඒ තුන ෆ්‍රන්ට් එකේ ඉල්ලලා උඩ මෙරි ක්‍රිස්මස් කියලා ගන්න හිතාගෙන ඉන්නේ. ඉතින් මේක ටේබල් එකකට වගේ තියන්න හොඳයි. මේකේ ලයිට් එකක් පත්තු වෙනවා. පොඩි කෑල්ල ගලවන්න ඕනේ. මේ තියෙන්නේ මෙන්න මේ වගේ. කීන්ගේ බෙඩ්රූම් එකෙත් මම කීපයක් තියන්න හිතාගෙන ඉන්නවා මේ වගේ. මේකත් එහා සමාන මේකක්. ඊට වඩා ටිකක් ලොකුයි. ඒකේ නම් ඉන්නේ රේන්ඩිය කෙනෙක්. මේකේ සැන්ටා ඉන්නවා. ලස්සනයි නේ. එතකොට මෙතන මේ ෆ්ලවර් ස්ටික්ස් මගේ ගෙදර ගොඩක් ෆ්ලවර්ස් තියෙන ඒවා තියෙන්නේ. ටිකක් වයිට් එකට හෝ නිකන් පොඩ්ඩක් ක්‍රීම් කලර් එකකට හරි ඔෆ් වයිට් වගේ කලර් එකට හුරු එකක්. ඉතින් ඒවට මම මේ වගේ රතු පාට ස්ටික්ස් දැන් මම ක්‍රිස්මස් ලුක් එක එනවනේ. ඉතින් මම එහෙම කියලා හිතලා මේක අරගත්තා මේ ස්ටික්ස් දෙක. මේකේ එක ස්ටික් එකක් වෙනවා $4.50. එතනින් ගියාම මෙන්න මේක මම අරගත්තා. මේවයි මං හිතරම 6ක් විතර ගත්තා. මේවා මම හිතුවා ගහන්න කියලා ක්‍රිස්මස් කහේ තැනින් තැනට. එහෙම නැති වුණොත් මම හිතුවා මගේ මල් වාසස් වලට ඩෙකරේෂන්ස් වලට හරි ටේබල් ඩෙකරේෂන්ස් වලට හරි මොනවට හරි එහෙම ගන්න කියලා හිතාගෙන තමයි ගත්තේ. මේක නම් චුරි 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 මෙහෙම හිම වගේ තියෙනවා. ඒක මට නෝට් වෙන්නේ නැහැ මේක නෑනේ. That's okay. මෙන්න මේක කුකි ජාර් එකක් වගේ එක. ඩොලර් දෙකක් වුණා එක. මේකත් $2 ෂොප් එකකින් තමයි මම හිතන්නේ මම අරගත්තේ. එතනින් ගියාම මෙන්න මේ වගේ ස්ටික්ස් ටිකකුත් මම අරගත්තා. මේකකුත් ඩොලර් දෙකක් වෙනවා එකක්. මේ ලස්සනයි එකත්. ගොඩක් තියෙනවා නේද මේ චෙරි චෙරි තීම් එකට මැච් වෙන විදිහ ඒවා. ඊට පස්සේ මෙන්න මේ ජාර්ස් දෙකක් ගත්තා. එකත් බාත්රූම් එකේ හරි කිචන් ඒ වගේ තැනකට ඩෙකරේෂන් එකක් විදිහට ගන්න $4 වුණා. මේක ඇතුළෙත් පොඩි ලයිට් එකක් තියෙනවා. එක දැම්මහම ඒක පත් වෙනවා.
මම ඔයගලන්ට දාලා ඉවර වෙලා ටික රික් කරාට පස්සේ ඒක වීඩියෝ එකක් කරන් පෙන්නන්න. එතනින් ගියාම මෙයින් දෙකක් ගත්තා ටේබල් ටිකර්ස් වලට. Each වෙනවා $5 $4.99. Right. මෙතන තියෙනවා මෙන්න මේ ස්ටික්ස්. මේවා ඩොලර් 4ක් වුණා එකක්. චුට්ටක් මම හිතුවා එක්ක ෆ්ලවර් වාස් එකකට වගේ දාන්න. මොකද ෆ්‍රන්ට් එන්ට්‍රන්ස් එකේ අපේ හෝල් වේ එක පටන් ගන්න තැනක් පොඩ්ඩක් ක්‍රිස්මස් විදිහට ඩෙකරේට් කරගන්න ඕනේ. මේකේ මම වර්ග දෙකකින් ගත්තා. මේ පැටර්න් එකේ තිබ්බ මල් මේ වගේ මේ චෙරි තින ස්ටික්ස් එකක හිම තියෙනවා, අනිත් එකේ හිම නැහැ. ඊට පස්සේ මෙන්න මේක මම ඔයගලන්ට ගිය සැරෙත් මගේ වීඩියෝ එකේ කිව්වනේ මේ ප්ලාන්ට් එක ගැන. ඉතින් මේකේ ස්ටික්ස් දෙකක් මම අරගත්තා. මම හිතාගත්තේ නම් මේක මෙහෙම මේ බ්‍රේක් කරලා ඉතින් කපලා ගහට ක්‍රිස්මස් ගහට මේක යූස් කරනවා කියලා. ඉතින් මල්ලක් මල් වාසයකටත් මට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් බලමු කොයි විදිහටද අන්තිමට ඩෙකරේෂන් එක පටන් ගත්තාම කොයි විදිහට එයිද කියලා. එයින්ස් එක ස්ටික් එකක් වුණා ඩොලර් 4ක්. මේ එකක් එතනින් ගියාම මෙන්න මේ බෝල්ස් මම අරගත්තා. මේ දෙකක් මේක එක එක සෙට් එකක්. ඒක දෙකක් තියෙනවා. ඩොලර් 2.50කට තමයි මේක ලැබුණේ. මේ බෝ එක ඩොලර් 3ක් වුණා. ඒක ඊට වඩා චුට්ටක් ලොකුයි. ලස්සනයි නේ. තව මං ගත්ත මං ගාව ඔල්රෙඩි සොක්ස් වගේක් තියෙනවා. ඊසරිටි හස්බන්ඩ් ගෙන ආපේවා. මං තව එකක් ඇඩිෂනලි ගත්තා. මේ එකක් වුණා මට ඩොලර් 6ක්. මෙන්න මේ පොඩි ෆ්ලයර් 5 ෆ්ලින්ග්ස් මේක ගත්තේ කියන්නේ බෙඩ්රූම් එකට. ඊච් වුණා $3. යාගේ බෙඩ්රූම් එකට. ඊට පස්සේ ඒ ප්ලග් පොයින්ට් එකක් මම අරගත්තා. මම හිතුව විදිහට දෙකක් ගත්තා. මේකේ තව ගැජට් එකකුත් එක්ක එක මට හම් වෙලා නැහැ. එහෙම නැත්තම් වේ හරි හැලිලා. රයිට් එනිවේ මේකත් මම අරගත්තේ මේ අර බබල්ස් වල කෑලි එහෙම නැති වුණොත් මෙන්න මේ වගේ පුංචි පින්ස් වල එහෙම දවටලා ක්‍රිස්මස් ගහේ එල්ල ගන්න පුළුවන්. නිකන් හරිත අවශ්‍යතාවයක් වුණොත් කියලා මම අරගත්තේ. පස්සේ සොක්ස් ගත්තා අපේ එල්ෆ් තීම් එකට මැච් වෙන විදිහට. ඉතින් මෙතන මේ තියෙන ස්නෝමෑන් එයාව චුට්ටක් ඔඩ් කලර් එකක් නේද? රතු පාට ගෝල්ඩ් මුකුත් නැහැ. රීසන් එක මම මේක ගත්තේ මේ කියන්නේ බෙඩ්රූම් එකේ ගොඩක් තියෙන බ්ලූ කලර් එකට හුරු වෙවන්. ඉතින් මම හිතුවා ඒකට චුට්ටක් මැච් වෙනම වගේ ස්නෝමෑන්ස් ලව ගන්නවා කියලා. ඒත් එක්කම චුටි ඒන්ජල් කෙනෙකුත් ඉන්නවා. මේකත් පත්තිනවා මේ. එතකොට මේ ඉන්නේ රේන්ඩිය. මෙතන මෙයා ඉන්නවා. මේ හිටගෙන ඉන්න එක්කෙනා ඉන්න. සයිඩ් එකෙන් තව එක්කෙනෙක් ඉන්නවා. මේ එක්කෙනෙක් මේගොල්ලෝ ඔක්කොම සේල් දාලා තිබ්බේ මට මතක හැටියට ඩොලර් 20ක් 30ක් අතර වගේ මට මේක ගන්න හම්බුනේ. ගොඩක් රීසනබල් ප්‍රයිස් එකක් කියලා මට හිතුණා එක. එතනින් ගියාම මේ ඒන්ජල්ස්ලා 3 දෙනා හරිම කියුට්. එක්කෙනෙක් වුණා ඩොලර් 12ක්. මේක ටිකක් මේ හෙල්ලෙන්නේ එහෙම නැහැ. මේ යට වලින් සද්ද එනවා. අර නිකන් හීට් පැක්ස් වල දාලා තියෙන නිකන් වී දාලා තියෙන සමහර වී මුල් තියෙන අන්නේ ඒ වගේ තමයි චුට්ට බර. ඉතින් වේට් එකක් තියෙන නිසා එයාව වැටෙන්නේ නැහැ. ස්ටෙඩි තියාගන්න පුළුවන්. මේ ඒගොල්ලෝ එතනින් ගියාම අපේ සැන්ටා ඉන්නවන්නේ. සැන්ටාවට මම ටිකක් වේලාසනින්ම වගේ තමයි ගත්තේ. සැන්තත් මට වුණා මම හිතන්නේ 38ක් වගේ. ඒතර මෙන්න මේ
එල්ෆ් වන්නේ උසයි. යව නවන්නත් පුළුවන්. මෙතන මට දැක්ක නේද? එයා වුණා ඩොලර් 25ක්. එයා ඕන උස්සන්නත් පුළුවන්. මේ චූටි එල්ෆ් මෙතන ඉන්නේ. මෙන්න මේ ඇන්ජල්ට පිටිපස්සේ ආ. එයාව නම් මං හිතන්නේ ඩොලර් 20ක් වගේ තමයි උනේ. ඉතින් ඔන්න ඔය ටික තමයි එතනයි තියෙන්නේ. එතනින් ගියාම තව මට තියෙනවා මෙන්න මේ දෙකේ මේ බොක්සස් දෙකේ ඒකයි මෙන්න මේක මම පෙන්වන්නේ නැහැ. අනේ ගෝල් කල එකකුත් මට හම්බුණා. ඒක ඇත්තටම ඉස්සරහ ඕල්රෙඩි ගහලා මුකුත්ම මේ මට මුලදී හොයාගන්න බැරි තිබිලා මම ඒක අරගෙන ඊට පස්සේ ගැහුවා දොරේ චුටි පුතාට පෙන්වන්න ඕන නිසා. ඊට පස්සේ මට මෙන්න මේ වගේ රෙඩ් කල එකකුත් හම්බුණා. ඉතින් බලන්න ඕනේ මොකද්ද ආසේ තෙන් කියලා හිතලා ෆයිනලි මං දාලා බලනවා කොයි එකද හොඳ කියලා. ඒත් මට සෝරි මේක මට ගන්න හම්බුනේ ඩොලර් 25ට. රයිට් මෙන්න මෙතනත් කිහිපයක් තව දේවල් තියෙනවා ඔබලන්ට පෙන්නන්න. මේකත් මං දොර කෙල්ලන්න කියලා හිතන් ඉන්නේ මෙරි ක්‍රිස්මස් කියලා ගහලා තියෙනවා. මේවා නම් මේ gift wrap කරන්න මම ගත්තා wrapping paper එක ඩොලර් දෙකක් වුණා මේක. එතකොට මේ චූටි gift box මේකක තියෙනවා නමයක්. මේකෙත් තියෙන ක්‍රිස්මස් ගස් මේවයි පාට මාරු වෙනවා ඔගලන්. මම එකක් ඇරලා පෙන්නන්නම් බලන්න. මේ එකක් වුණා ඩොලර් 3ක්. ඉතින් ඒක ඩොලර් 3යි. මේක ඩොලර් 2යි. එතනින් ගියාම මේක ඩොලර් 9ක් වුණා. මොකක්ද මම මේක ඇතුලේ ගත්තේ? කතා කරන නිකන් ක්‍රිස්මස් ගහක් වගේ තිබ්බා. ඒක දන්නේ චුටින්. ඔව් එයා තමයි. මේක ගත්තේ කියන්ට. මේක හරි කියුට්. ඔප්ස්. බැටරි දාන්න ඕනි මං හිතන්නේ. ඔව්. බැටරි එක දැම්මට පස්සේ තමයි මට මෙයා ඔපරේට් කරන හැටි ඔයගොල්ලන්ට පෙන්වන්න පුළුවන්. ඔව්. මේක මෙහෙම දඟලනවා. මේ විෂ මෙරි ක්‍රිස්මස් මෙහෙම කිව්ව මේක දඟලනවා. මම හිතුවා එයා ආස වෙයි කියලා. මේකත් මේ චුටි ක්‍රිස්මස් ගස්. මේක එකක් ඇරලා පෙන්නන්න. ඉතින් පුංචි බබායි කාමරෙත් දාන්න හිතාගෙන ඉන්නවා. අසරණි. මේ මෙතන පේන තියෙන්නේ ඔගලන්ට මම ගිය අවුරුද්දේ අරගෙන තියාගත්ත බඩු. මට ගිය අවුරුද්දේ ක්‍රිස්මස් ගස් දෙකක් තිබ්බා. වයිට් ක්‍රිස්මස් ගහකුයි කොළපාට ක්‍රිස්මස් ගහකුයි. ඉතින් ඒ දෙක ඩෙකරේට් කරගන්න මම පාවිච්චි කරගත්තේ මේ දේවල්. ඉතින් මම ඔයගලන්ට කිව්වනේ මම රීල්ස් දෙකක් අරගත්තා කියලා. and already මම එළියේ ගහලා තිනවා කියලා කිව්වනේ ගෝල්ඩ් කලර් එක. ඉතින් මම ඒක ඔයගලන්ට පෙන්නන්න කියලා කිව්වා. මේ තියෙන්නේ මගේ කලින් shopping log එකේ නම් මේක ක්ලෝස් අප් එකක් වගේ වෙලා මම අරගත්තා. එකත් ලස්සනයි. ඒක මෙන්න මේක මම අරගත්තා මේ කියන්ගේ බෙඩ්රූම් එකට. මේකෙත් පොඩි ස්විච් එකක් තියෙනවා. ඊට පස්සේ ඕන් ඔෆ් කරාම මේ චුටි චුටි ලයිට් වගේ තියෙනවා. ඒක පත් වෙනකොට බැටරි එකක් ගන්න ඕනේ. විශේෂයෙන්ම මම පෙන්වන්න ඕනේ මෙන්න මේක. ඔයාලට මතකද නැහැ මගේ ප්‍රීවියස් වීඩියෝ එකේ නම් මම ඔයගලන්ට පෝස් අප් එකක් අරන් තිබ්බා අපේ පුතා
මේක දිහා බලාගෙන ඉන්නවා shop එකේ බලන්න මේක ඇරලා finally මේ තියෙන්නේ මේක අරගත්තෙම කියන්ටයි මේක මම හිතන්නේ පව යූස් කළා තමයි පාවිච්චි කරන්නේ මේකත් එකට ගහමම මේක මේ මෙහෙම හිම වැටෙනවා මේකත් මම දාන්න තමයි ඉන්නේ කියන් හින්දාමයි අරගත්තේ මේක මට ඩොලර් display එකේ එහෙම තිබෙන්නේ කොහොමද මන්ද? timing කිව්වා මෙතන පස්සෙත් වෙනවා. මොනවද පේනවද? මොනවද පේනවද? shop එකේ display කොහොමද මන්දනේ? මෙහෙම නෑනේ මේක සම්පූර්ණයෙන් ගලවන්න පුළුවන් වෙන්න ඕනේ. හරියට මේක setup කරාට පස්සේ මම ඔයගලන්ට පෙන්නනක්. ඉතින් ඔන්න ඔය දේවල් තමයි මම ක්‍රිස්මස් එකට මේ සැටි අරගත්තේ. ඉතින් මේ ටික ඔක්කොම ලස්සන්ට ඩෙකරේට් කරලා මම ඔයගලන්ට වීඩියෝ එකක් ගේන්නම්. මම හිතන්නේ මම 1x1 ඩෙකරේට් කරන විදිහේ එකක් ඔයගලන්ට අරගෙන එයි කියලා. මම තියෙන ලිමිටඩ් ටයිම් එකත් එක්ක මට ඒක ටිකක් කරන්න අමාරුයි. මම ඒක නිසා ෆයිනලි ඔක්කොම ටික ලස්සන්ට සෙටප් කරලා ඉවර වෙලා ඔබලාම නිකන් ටුවර් එකක් කරා යනවා වගේ වීඩියෝ එකක් අරන් ඉන්න හැමදේම පෙන්නන්න. මේ දවස් ටිකෙත් මට ටිකක් හරි ටයර්ඩ්. නිදා ගන්න ටිකක් පරක්කු වුණා. මෙහෙම පෑට හැරෙනවා. චුට්ටක් නිකන් සනීපක් මදි වගේ. ඉතින් එනිවේ මම ඔයගලන්ට ඊළඟ වීඩියෝ එක අරන් එනවා ගෙදර සම්පූර්ණයෙන්ම ක්‍රිස්මස් ලයිට් ඩෙකරේට් කරාට පස්සේ. හැබැයි යන්න කලින් මම ඔයගලන්ට පෙන්නන්න මම සෙටප් කරලා තියෙන්නේ මගේ නත්තල් ගස් දෙක වයිට් කලර් එකයි කොළ පාට එකයි. මම ඒකෙත් ක්ලෝස් අප්ස් දෙක ඔයගලන්ට පෙන්නනවා. ඔන්න ඔය විදිහේ දේවල් තමයි මම මගේ ක්‍රිස්මස් මේ අවුරුද්දේ ක්‍රිස්මස් සමරන්න කියලා අරගත්තේ. මම අද දවසට මගේ වීඩියෝ එක ඉතින් අවසන් කරනවා. යන්න කලින් මතක් කරන්න කැමතියි මගේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් ලයික් එකක් දාන්න, subscribe කරන්න, bell button එකත් ප්‍රෙස් කරන්න. එතකොට ඔයාලට දිගට මගේ අලුතින් දාන වීඩියෝස් බලන්න පුළුවන්. ඒත් එක්කම අපි මාව follow කරන්න Facebook එක හරහා create life your love with era. ඒත් එක්කම Instagram මාව follow කරන්න era.pereira කියලා තියෙනවා. ඉතින් මාත් එක්ක දිගින් දිගටම සම්බන්ධ වෙන්න පුළුවන් මේ channels ඔස්සේ. ඉතින් ඔයගලන්ට සුපර් රාත්‍රියක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. හැමෝම සතුටින් සාමයෙන් සමගියෙන් ඉන්න. හැමෝම පරිස්සමෙන් ඔයගලන්ට හැමෝටම මම ආවේ. Good night.